ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළවෙනි එක්දින තරගයේ පළවෙනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ 50වෙනි පන්දුවාරයේ 5වෙනි පන්දුවේ හරිම අපූරු සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි දුවද්දි දැවියාමකට හසු වෙනවා නායක ෂහීඩි. ඇතෙම දුවද්දි දැවියාමකට හසු වන්නේ මුජිබ් උල් රහමාන් බැලූ බැල්මට. ඔහු ක්‍රීඩාගාරය වෙතත් යනවා. නමුත් කුසල් මෙන්ඩිස් අශේන් බණ්ඩාර එවූ පන්දුව අතට ගෙන කඩුල්ල බිඳින්නේ නෑ. ඔහු බලාගෙන සිටිනවා මේ ක්‍රීඩකයන් දෙදෙනා හුවමාරු වන තුරු. ඉතින් බෙල්ස් ඉවත් කරන විට පහසුවෙන්ම එක් අන්තයක සිටි නායකයා මුජිබුර් රහමාන් හමු වී කතා කිරීමට පැමිණීමේදී ඔවුන් දෙදෙනා දශම ගණනක් ඒ පැත්ත මේ පැත්ත මාරු වී තිබෙනවා. නැත්නම් කුසල් මෙන්ඩිස්ගේ අන්තයට ළඟා වී තිබෙනවා. නැත්නම් කඩුරු රකින්නාගේ අන්තයට ළඟා වෙනවා නායකයා. නායකයා සිටියේ එක් ලකුණක් ලබාගෙන පන්දු යවන්නාගේ අන්තේ. නමුත් අශෙන් බණ්ඩාර පන්දු අතට දෙන විට මුජිබුර් රහමාන් තමයි ඒ අන්තයේ සිටියේ. ඔහු මගට ඇවිත් සිටියේ. ඉතින් ඔහු දෙවි ගියා කියා සිතා ඔහු කෙලින්ම ක්‍රීඩාගාරය වෙත යනවා. නමුත් කුසල් මෙන්ඩිස් ඒ පන්දු අතට ගත් සැනින් කඩුල්ල බිඳ හෙලන්නේ නැහැ. ඔහු බලාගෙන සිටිනවා. ඉතින් නායකයා මුජිබුර් රහමාන් දෙසට ඇවිත් නායකයා පසු කරගෙන මුජිබුර් රහමාන් ක්‍රීඩාගාරය වෙත යන විට තමයි බෙල් සිවත් කරන්නේ. එවිට තුන්වෙනි විනිසුරුතුමාට තීරණය ලබා දෙන්නට සිදු වෙනවා. බෙල්ස් ඉවත් කරන විට කුසල් මෙන්ඩිස්ගේ අන්තයට වඩාත් ලංවි සිට තිබෙන්නේ ෂහීඩි නායකයා. ඉතින් ඔහු නැවතත් දැවි යනවා. මුජිබුර් රහමාන් නැවත ක්‍රීඩා පිටියට පැමිණෙනවා. ඉතින් කොමනත් එක ලකුණක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ අනතුරු අවසාන පන්දුවට. මේ 5වෙනි පන්දුවේ සිදුවන්නේ 50වෙනි පන්දුවාරයේ මේ සිදුවීම. නමුත් එය බොහෝ කතාබහකට ලක්ුණ මේ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල බිඳහැලීම සම්බන්ධයෙන්. ඉතින් ටිකක් වෙලා ගියා විනිසුරුවරුන්ටත් හොයාගන්නට දැවිගේ කවුද කියන කාරණය හරියටම පැහැදිලි කරගන්නට. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.